පාර්ලිමේන්තුව පත් කරලා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් ඉවත් කරන මිනිහෙක් බලහත්කාරයෙන් බලේ ඉන්නවා. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? ඒකට කරන්න තියෙන්නේ නීතිමය දේවල් බොහොම අඩුයි. බලහත්කාරයට බලහත්කාරයෙන්ම තමයි පිළිතුරු දෙන්න වෙන්නේ කියලා තමයි. මේ විදිහට දිගින් දිගට හිටියොත් මිනිහව කංකෙට්ටෙන් ඇල්ලා ඇදගෙන ඇවිල්ලා මේ නගර සභාව ඉස්සරහාම තියලා මිනිහා කන්ඩෙම් කරන්න තමයි වෙන්නේ අපි. එවැනි තත්ත්වයකට මේ රටේ තියෙන්නේ. මොකද සියලු ලෝකයේ ඉන්න රටවල් වලින් අහනවා කොහොමද මෙහෙම දෙයක් වුණේ, මේ පාර්ලිමේන්තුවට පිළිගන්නේ නැති මිනිහෙක් කොහොමද බලේ ඉන්නේ කියලා. පුදුමාකාරයි මේ කියලා. ඇයි ඒකට මොකවත් කරන්නේ නැත්තේ කියලා තමයි අහන්නේ. එතකොට ඒ අනුව අපි භයානක අවධියක් පසු කරගෙන යන්නේ. ඒකාධිපතියෙක් බලේ ඉන්නවා කිසිසේත්ම යුක්ති සහගත අයිතියක් නැතුව. ඒකට උදව් වුණා අපේ මාංශයෙන් ජනාධිපති වෙච්චි සිරිසේන. මේ බලයට පත් වෙලා ඉන්නේ ජාතිවාදී ආගම්වාදී පදනමෙන්. ඔවුන්ට ශක්තියක් ලැබෙනවා නම් ලැබෙන්නේ ජාතිවාදී ආගම්වාදී බලවේගයක් තියෙනවා මේ රටේ. මේ රට විනාශය කරාගෙන යන ඒගොල්ලෝ තමයි මේ අපේ දෙන්නා පිටිපස්සේ ඉන්නේ. මේක තමයි ෆැෂිස්ට් බලවේගය. මේ ෆැෂිස්ට් බලවේගය මැඩපවත්වුවේ නැත්තම් මේ රට ලොකුම අගාධයකට පත් වෙනවා. අපි තමයි මේ දැන් බැලුවහම බොරු කීකේ අපි ගිහිල්ලා තියෙනවා. මේ අකා ගැන බොරු කියලා ලෝකයාම රවට්ටලා අපි මෙයාව පල්ලේටපත් කරලා තියෙනවා. ඉතින් අපි එහෙම හිතුවේ නෑ. මොකද එයාගේ පෙන්නපු මුහුණ උඩ අපි වැඩ කළා. අර මහින්ද රාජපක්ෂ පළව හරින්න වැඩ කළා. දැන් මෙයාකා මේ මහින්ද රාජපක්ෂවම ආපහු ගෙනල්ලා තාපිත කරනවා. ඔහොමයි කිව්වේ මෙයා මහ භයානක මිනිහෙක්, එයාව අයින් කරන්න ඕන කියලා. එතකොට මේක විශාල වගකීමක් අපිට තියෙනවා. මේ රට රැවටිල්ලකට ඇදගෙන ගියා කියලා අපිට පිළිගන්න වෙනවා. ඒ නිසා ඒකෙන් ගලවා ගැනීම සඳහා අපිට ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද අපි එයාට බැනලා විතරක් අපිට බේරෙන්න බෑ. අපි වැරද්ද හරිගස්සන්න ඕන. ඒ නිසා තමයි අපි මේ විදිහට උද්ඝෝෂණය කරමින් වෙච්ච වැරද්ද පැහැදිලි කරලා දෙන්න හදන්නේ.